සුබ උදෑසනක් බොහොම ස්තුතියි ආදරණීය මාධ්‍යට බොහොම ස්තුතියි අපේ කාමන්තුසාර සහෝදරයාට සංචාරක හෝටල් සංගමේ උපසභාපති වශයෙන් මට මේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වීමට ආරාධනා කිරීම පිළිබඳව එතකොට අපි අද මම ඇත්තටම කතා කරන්නේ අපේ සංචාරක ව්‍යාපාරයට මේ විදේශ විනිමය ගේන සංචාරක ව්‍යාපාරයට ප්‍රශ්නයක් වෙලා තියෙනවා මොකද ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ හොටෙල් වල මේ බිත්තර ප්‍රශ්නේ කුකුල් මස් ප්‍රශ්නය පාරිභෝගික අධිකාරි සහ පාරිභෝගික ඇමතුමාගේ ක්‍රියාකලාපේ නිසා ඉතාමත් දැඩිව බැටකන සංචාරක ව්‍යාපාරය පිළිබඳව කතා කරන්න තමයි අද අදහස් කරන්නේ ඒ අනුව මම අලුත්ම ගේමක් මට අහු වුණා මේ වෙලාවේදී මොකද බිත්තර සම්බන්ධව දැන් තියෙන අලුත්ම තියරිය සහ ගේම් එක දැන් මම ඔබතුමාලාට අද පැහැදිලි කරනවා සාක්ෂි සහිතව දැන් මේ බිත්තරේට පාලන මිලක් දැම්මා යම් කිසි කාලයකදී පාරිභෝගික අමාත්‍ය ඇමතුමා සුදු බිත්තරේ 44යි රතු බිත්තරේ 45යි ඊට පස්සේ අය දැම්මා තවත් ගැසට්ටුවක් ගැහුවා මං හිතන්නේ අපි ගැසට්ටු ගැන ලංකාව මං හිතන්නේ ලෝකේ ගීනස් පොතට ගිය රටක් පහුගිය ගෝඨාභය ඇමතුමා කාලේ උදේ ගහන එක පැය දෙක තුනකින් අයින් කළා ගැසට්ටු පිළිබඳව අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අපිට ඇත්තටම තියෙන්නේ ගැසට්ටු අපි දැන් පිළිගන්නේ නැත් අතර ඇවිල්ලා තියෙන්නේ මේක මේ බිත්තර ගැසට්ටුවත් මිනිස්සු පාරිභෝගිකයට මේ වෙන අහේනිය පිළිබඳව ව්‍යාපාරිකයන් ගණන් ගන්න නැත්තේ ගෝඨාභය මහත්තයාගේ ගැසට්ටුවට ලැබිච්ච ගහලා ගැසට්ටු ගහලා ගහලා අර ජෝතිපාල කැසට් ගහන්නා වගේ මේක විනාශ කරා ගැසට්ටුවේ තිබ්බ වගකීම. ඒ නිසා මම අද කියන්නම් ඔබතුමාලාට පෙන්වන්නම් මෙන්න මෙතන තියෙනවා දැන් බිත්තර වලට වෙලා තියෙන වැඩි මෙන්න මේක ගන්න සනීප ඡායාරූපයක් මේකේ තියෙනවා බිත්තර කිලෝ එක මිල මේ සුදු බිත්තර 880යි හරිද එතකොට මේකේ බිලක් තියෙනවා මේ පැත්තෙන් බිලක් තියෙනවා බිත්තර දාන්නේ වෙළඳ පොළට තොග දාන්නේ කීයද කියන එක මම ඒක පැහැදිලි කරන්න එතකොට මේක මේ දවස් දෙක තුනකට ඉස්සරලා කලම්බෝ එක් සෙන්ටර් කියන එකෙන් මේ වැල්ලවත්තෙන් තමයි මම මේ බිල ගන්නෙ මම ගෙදරට ගේනවා මේ බිත්තර පෙරේදා ගේනවා මෙන්න මේ පොඩි බිත්තරේ මම ගන්නවා රුපියල් 55 ගානේ ගන්න මේ බිත්තරේ පොඩි එක විකුණනවා 55 ගාන එතකොට මේ බිත්තරේ මම අදිනකොට අරන් ආවා මේ ලොකු බිත්තර කිලෝ එක 880යි හැබැයි මට දුන්නා මේකේ පොඩ්ඩක් වැඩි කියලා 890ක් මගෙන් ගත්තා එතකොට මම අහන්නේ දැන් අලුත්ම ගේම් එක වෙලෙන්දා අල්ලගෙන තියෙන. මම ඊයේ කතා කරා මේ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමේ ප්‍රධාන චරිතවලට කතා කරලා ඇහුවම ඒලා කිව්වේ රුපියල් 44යි 45යි 46යි යන මිලවල් වලට තමයි බිත්තර ගානේ තොග දෙන්නේ. හැබැයි කිරල නෙවෙයි එතනින් බිත්තර දෙන්නේ. එලා දෙන්නේ බිත්තර ගෙඩියක් කීයද? අන්න ඒ ගානට තමයි බිල දෙන්නේ. එතකොට මේ බිලේ තියෙන්නේ මේ බිලේ තියෙන්නේ බිත්තරයා 53 ගානේ තමයි කොලම්බෝ එක් සෙන්ටර් එකෙන් මේ වෙලෙන්දාට දාන්නේ. මේක මම ගත්තාම කිලෝ එකකට බිත්තර 15ක් තියෙන මේ තියෙන කිලෝ එකකට වැඩි පොඩ්ඩක් හැබැයි ඒ හින්දා මගේ 890ක් ගත්තේ එතකොට මෙන්න මෙතන බිත්තර 15ක් තියෙනවා මේ බිත්තර 15ට එතකොට ගාන හදලා බලපුවම 58යි 7 ගානක් වෙනවා එක බිත්තරයක් මේ 53ට දාපු බිත්තරේ දැන් මේ මාපියාව හදලා දුන්නේ කවුද මේ මාපියාව හදලා දුන්නේ රජෙන් අපි දැඩිව ඒක කියනවා දැන් බැරි වුණා ගැසට් එක ගාලා 44ට 45ට බිත්තරේ දෙන්න. එතකොට ආණ්ඩුව ෆේල් එකකින්. වෙළඳ ඇමතුමා ෆේල්. ඊට පස්සේ වෙළඳ ඇමතුමා තීරණයක් ගත්තා මේ බිත්තරවල මිල පාලනය කරන්න ඉන්දියාවෙන් බිත්තර ගේන්න. ඒකල්ලා කිව්වා 35ට 40ට බිත්තරේ දෙනවා කියලා. ඒකෙමුත් ෆේල්. දැන් වෙලා තියෙනවා මහ ජනතාවගේ සල්ලි හූරා කරන විදිහට මේ කිලෝ ගානට බිත්තර දෙන්න මෙන්න නැවත හදලා තියෙනවා තව ක්‍රමයක්. මේ කිලෝ ගානට බිත්තර දීලා වෙළෙන්දාගේ අතට ඉතාමත් කූට ලෙස මුදල් ගරා ගැනීමේ ක්‍රමයක් මේක හදලා තියෙන්නේ අනිවාර්යයෙන්ම වෙළඳ ඇමතුමා සහ පාරිභෝගික අධිකාරි අපි කියනවා ලැජ්ජ නැතුව මේ මිනිසුන්ගේ සීරි මාංශ හූරා කන්න දෙන්නේ නැතුව මේ රටේ පාරිභෝගිකයෝ රකින්න බැයි නම් බලා ගෙදර පලයල්ලා ලැජ්ජයි මේ වැඩ පැහැදිලිවම ලැජ්ජයි මොකද එක තීරණයක් තියෙනවනේ ගත්ත තීරණ ඔක්කොම ෆේල් හැබැයි අද මේකෙන් දුක් විඳින්නේ මේ රටේ පාරිභෝගිකයා. ඒ නිසා හැම මිනිහම මේක මොකද බිත්තර ගන්න මිනිහා බිත්තර මේ විකුණුවාට මේක ඇයි වෙළඳ නියමයක් දාන්න බැරි? හරි මිලක් පාලනය කරන්න බැරි මොකද? අපි දන්නවා ඩොලර් එක වැඩි වුණා.
එතකොට බඩු මිල වැඩි වුණා ඩොලර් එක අඩු වුණාම ඒ සාපේක්ෂව මේ රටට ආනයනය කරන බහන්ඩොල ප්‍රසන්ටේජ් එකකින් මිල මුදල රුපියල් වලට අඩු කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ඒ වගේ ක්‍රියාදාමයක් ගේනෙන්න බැරියයි මේක කිරිපිටි පැකට් එකයි සබන් කෑල්ලයි හැම එකම මිල හදා දෙන්න ඕනේ ඒ ඩොලර් එකට සාපේක්ෂව මේ රට ඇතුලේ රුපියල් වලට කන්වර්ට් වුණාම ඒක රජයට පුළුවන් ගැසට් එකක් ගන්න සතියක් හෝ දෙකක් හෝ කාලයක් තුල විදේශ රටකින් ගේන සියලුම බහඬ මේ ඩොලර් එකේ අඩුවීම වාසියද සියලුම බහඬ යම 100ට 10කින් හෝ 15කින් අඩු වෙන්න ඕන. ඒ නියාමනයේ දැම්මා නම් අය මේ පාන් කෑල්ල බුකු මේ බිත්තර ගෙඩිය ඒ වගේ පිටිපස්සේ එකින් එකට මිලන් නියම කරන්න අවශ්‍ය නැහැ. අපි හිතන මේ වගේවත් දැනුමක් නැති පිරිසක් මේ රට පහළණය කිරීම ගැන පුරවැසියෝ වශයෙන් සිවිල් ක්‍රියාකාරීකම් වශයෙන් අපිට ලැජ්ජාවක් තියෙනවා. ඒ නිසා මම කියන්නේ මේක මේ මාපියාව ඇති කිරීමට වග කියන්න ඕන වෙලඳ ඇමතුමා. වෙළඳ ඇමතුමයි පාරිභෝගික අධිකාරියයි අනිවාර්යයෙන්ම වග කියන්න ඕන. මේ බිත්තරේ ලොකු බිත්තරයක් අරගත්තාම මොකද මේ පොඩි බිත්තර වික්කොත් එහෙම කිලෝ ගානේ විකුණන්නේ නැහැ පොඩි බිත්තරේ. පොඩි බිත්තරේ විකුණන්නේ බිත්තර ගානට. 53ට දුන්නා 55ට විකුණන රුපියල් දෙක සාධාරණ. හැබැයි මේ ලොකු බිත්තර අවුවෙන්නේ 15ක් විතර. එතකොට ඒක දාලා තියෙන්නේ බිත්තර ගන්න 53ට අරන් තිනවා මේක තිනවා 53ට අරන් රුපියල් 5ක් බිත්තරයකින් තිනවා වෙලෙන්දා ළඟ මේ කොළඹ වෙලෙන්දට දාපු මිල තමයි මේ තියෙන්නේ තොග එතකොට බාන එක බිත්තර ගෙඩියක් බිත්තර 13000ක් වික්කොත් කොච්චර තිනවද බිත්තර වලින් මේවා හෙන ගහන අපරාධනේ අද මන්ද පෝෂණය තියෙන මේ රටේ දරුවෙකුට බිත්තරයක් දෙන්නත් අතර පත් කළා දින මේ රට ඒක නිසා අපි කියන්නේ මේමයි රටේ ජනාධිපතිතුමා යම් කිසි වගකීමක් තියෙනවා මේක දැඩි අවධානය යොමු කළා අපි කාරණුවක ඉල්ලුමක් ഇതുමගෙන් ඉල්ලා ඉන්නවා අනිවාර්යෙන් මේ පාරිභෝගිකයන් කැඳවලා ඇමතුමා කැඳවලා අනිවාර්යෙන් මේකට දැඩි තීරණයක් ගන්න මොකද මේක වෙන ප්‍රශ්නයක් මේ රටේ මිනිසුන්ට ජී අම්මේ කියාගෙන ඉන්න බැරි වෙලාවක අඩුම ගානේ දරුවෙකුට මේ බිත්තරයක්වත් දෙන්න තත්තර මේ රටපත් කළා දිනවා ඒක නිසා අපි කියනවා මේ ගැන දැඩි අවධානයක් යොමු කළා මම ඇමතුමාට කියනවා ඔබතුමාගේ ගැසට් එකත් වැඩන්නේ නැහැ ඔබතුමා ඉන්දියාවෙන් පිටර ගෙනාපේක වැඩකුත් නැහැ දැන් මොකද වෙලා තියෙන්නේ ඔබතුමා ෆේල් ඇත්තටම පහදිලිමම ෆේල් අපි දැන් 35ට පිටරේ අපිට ගන්න බැරුණානේ කොහොම ඔබතුමාගේ ගැසට් එක දැන් ක්‍රියා ඒක වෙන්නේ නැහැනේ දැන් මේ ගැන හොයලා බලන්න මේ රටේ මිනිස්සු අපි දැන් ඔබතුමාට ඒ නීතිය ක්‍රියාත්මක කරන්න බැයි නම් දෙයනේ ගැසට් එකක් ගහපුවම ඒක ක්‍රියාම අහවල් කෙන්ගෙඩියකට ඒ බලේ ඉන්නේ තමන්ට කරන්න බැරිද යන්නේ ලැජ්ජ වෙන්න ඕන මම කියන්නේ මේමයි රටේ ජනතාවගේ සිවිල් පුරවැසියෝ වශයෙන් අපි ඉල්ලන්නේ ඔබතුමාලට මේක කරන්න බැයි නම් කොන්ද පණ තියෙන මිනිහෙකුට මේක දෙන්නකෝ දීලා මේ වැඩේ හරියට හදන්න. එහෙම නැති වුණොත් එහෙම මේ වගේ විදියට වෙළඳපොළ මාපියාව පැතිරෙන්න දුන්නොත් අද මේක බිත්තරයට එනවා හෙට මේ වෙනකොට තවත් දේවල් වලට වෙනවා. ඒ නිසා රටේ අනාගතය ඉතාමත් වලපල්ලට යනවා. නීතියක් නැති විනයක් නැති රටක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ ගැන දැඩි අවධානය යොමු කරන්න කියලා ඉල්ලීමක් කරනවා.